දැන් සමහර අය කියනවා එහෙම නෙමෙයි කියලා. ඒුණාට මට හිතෙන්නේ නම් සියල්ල සිදුවන්නේ කර්මයට අනුවමයි කියලා. මේ සියල්ල කියන්නේ සමහරවිට අපිට දැන් මේ සිද්ද එදිනදා ජීවිතයේදී හැම වෙන හැම නාම රූපයක්ම කියන්නේ වීතල අවව වැස්ස ඒවා මේ කියන්නේ දැන් අපිට වෙන රටකට ඇවිල්ලා ජීවත් වෙන්න වෙන එක මේ ඒ හැම දෙයක්ම බලපුවාම මොකක් කියන්නේ අපි දැන් කරපු කර්මයකට අනුව සිද්ධ වෙනවාද කියලා මේ ඒක දැන් අපි ආය අලුතෙන් කරන කර්ම ප්‍රශ්නයක් අහන්න දැන් ඔබ මම ප්‍රශ්නයක් අහන්න ඔබෙන් දැන් මම ප්‍රශ්නයක් අහන්නම් හරි සමහන්ස දැන් ඔබ හෙමින් ඇවිදගෙන යන්න ඕන පාරක හයියෙන් දුවන්න ගිහිල්ලා ඇදගෙන වැටෙනවා දැන් ඔබ නොසලකෙල්ලෙන් පාර දුවලා ඇදගෙන වැටිලා අතපය කඩාගෙන කිව්වොත් හරියනවද මේ කර්මය සිද්ධ වුනේ කියලා ඒක තමයි සාංශ මෙහෙමයි මේ මට හිතුනේ දැන් මම දැන් ඒ හිමින් යන්න කියලා දැන් හයියෙන් යන්න ඒ දැන් කරන කර්මයක්නේ ඒ කියන්නේ දැන් මේ ඒ කියන්නේ දැන් මං ඒ හයියෙන් යන්න ගිහිල්ලානේ ඉතින් ඒකනේ නැත්නම් දැන් ජීවිතේ ඔය ඔය දැන් ජීවිතේ මුලේ ඉඳලා මම බලාගෙන ගියොත් ඔය විදිහ සිටුවින් කීයක් තියෙනවා දැන් මෙහෙමයි ඔක තේරුම් ගන්න ඕන තව ගැඹුරු දෙයක් ඔය බහන්නේ ඔකට ගොඩාක් ලොකු උත්තරයක් දෙන්න නමුත් මේ වෙලාව මම කෙටි නමුත් ඔකට උත්තරයක් දෙන්න දැන් ආබාධ පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වනවා ආබාධ 8ක් මෙන්න බලන්න සෙම්ම සමුත්‍රාණ ආබාධ පිත්තු සමුත්‍රාණ ආබාධ වාත සමුත්‍රාණ ආබාධ උතුපරිණාමජ ආබාධ සංනිපාතික ආබාධ විසම පරිහාරජ ආබාධ ඕපක්කමික ආබාධ කම්ම විපාකජ ආබාධ මේ කයට ඇතිවන්නා වූ ආබාධ වර්ග 8ක් තියෙනවා ඒකෙන් 7ක්ම කර්මයෙන් නිවේ සකස් වෙන්නේ එකයි කර්මයෙන් සකස් වෙන්නේ ජනිත වෙන්නේ එතද කම්ම විපාකජ ආබාධ දැන් බලමු මොනවද කියලා සෙම්ම සමුත්‍රාණ ආබාධ ශරීරයේ සෙම සංයුතිය සෙම වැඩි වෙලා අඩු වෙලා අපි ගන්න ආහාරවල තියෙන සංයුතිය වෙනස් වෙලා ගන්න ආහාරවල තියෙන ඒ කැලරි ප්‍රමාණය අඩු වැඩි වෙලා සෙම ඇති වෙනවා සෙම වර්ධනය වීමෙන් හට ගන්නා රෝග තියෙනවා සෙම් ප්‍රතිශාව වුණ මේක කර්මයෙන් නිවේ ජනිත වෙයි ඊළඟට තියෙනවා ගන්නා වූ ආහාරවල තියෙන පිත වැඩි කරන්නා වූ යම්කි ස්වභාවයන් තියෙනවා ඒ වැඩි වුණා වමනිය ඇති වෙනවා ඔක්කාරය ඇති වෙනවා විවිධාකාර බඩේ අමාරු ඇති වෙනවා මේවා කර්මයෙන් නිවේ ජනිත වෙයි පිත්ත සමුට්ටාන ආබාධ ඊළඟට අපි ගන්න ආහාර වල තියෙන යම් කිසි ආකාරයක ඒ නොසලකිල්ලෙන් ගන්න යම් කිසි ආහාර වල යම් කිසි වාතමය ගුණය අඩු වැඩි කරන්නා වූ ආහාර වර්ග තියෙනවා ඒවා ගත්තාම ශරීරයේ වාත රෝග ඇති වෙන්න පුළුවන් ඒ නිසා විවිධාකාර හන්දිපත් උදාරෝමය ඇති වෙනවා හන්දිවල වේදනා වද වේදනා ඇති වෙනවා මේවා කර්මින් නිවේ ජනිත වෙන්නේ මේවට කියන වාත සමුත්‍රාණ ආබාධ ඊළඟට සාන්නිපාතික ආබාධ කාලෙන් කාලට ලෝකේ විවිධාකාර වසංගත රෝග ඇති වෙනවා පුංචි පුංචි වසං එක එක જાති වසංගත රෝග ඇති වෙනවා මේ කොරෝනා නම් එහෙම සාන්නිපාතික ආබාධයක් විතර නෙවෙයි ඒකේ කර්ම විපාක ආබාධයකුත් තියෙනවා නමුත් කාලෙන් කාලට ඒක ගම් අතුර නිසා හරි එහෙම නැත්නම් මොනවා හරි නියඟ නිසා හරි මොනවා හරි කාලෙන් කාලට මේ සාන්නිපාතික ආබාධ අවසංගත රෝග ඇති වෙනවා මැසි මදුරු වගේ කරදර ඕවා මේවා ඔවත් කර්මයෙන් නෙවෙයි ජනිත වෙන්නේ ඒකට කියන්නේ සාන්නිපාතික ආබාධ අවසංගත රෝග ඊළඟට ඇති වෙනවා උතුපරිණාමජ ආබාධ ඒ කියන්නේ මේ සීතල උෂ්ණත්වයේ වෙනස් වීම ඇති වෙනවා වර්ෂාව වැස්ස අවුව මේවා වෙනස්කම් ඇති වෙනවා මේවා වෙනස්කම් ඇති වුණාම ඒ ඒ කාල වලට හට ගන්න ආබාධ තියෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් උෂ්ණත්වය වැඩි වෙන කාලට ඇඟේ බිබුලු හට ගන්නවා තොල් පැලෙනවා සීතල කාලයටත් එහෙම දේවල් වෙන්න පුළුවන් මේවා එකක්වත් මේව එකක්වත් කර්මෙන් ජනිත කරන ඒවා නෙවෙයි ඒවට කියන්නේ සංනි ඒවට කියන්නේ උතුපරිණාම ආබාධ ඊළඟට තව ආබාධයක් තියෙනවා විසම පරිහාර ආබාධ
දුම්බීම මත්පැන් බීම ඊළඟට වෛශ්‍යාවන් ඇසුරට යාම යනාදී වශයෙන් විෂම පරිහරණයන් නිසා විෂම හැසිරීම නිසා හදා ගන්නා අවබෝධ තියෙයි. දුම්බෝණේක මත්පැන්බෝණේක ආශ්වාදයේ පතා කරන වැඩක් ඒ වගේම වෛශ්‍යාවන් ඇසුරට යනවා. ඒක සමාජ රෝග වගේ ඇති වෙනවා. මේවත් කර්මයෙන් නිවිජන්ත වෙන්නේ. මේවා විෂම පරිහරණයන් නිසා විෂම භාවිතය නිසා ඇතිවන විෂම හැසිරීම නිසා ඇතිවන අවබෝධ. ඒවත් කර්මයෙන් නිවිජන්ත වෙයි. ඊළඟට තවත් ආබාධයක් තියෙනවා. උපක්‍රමික ආබාධ. උපක්‍රම නිසා හට ගන්නා රෝග තියෙනවා. උපක්‍රම. දැන් උදාහරණයක් ගත්තොත් කොණ්ඩේ සුදු වෙනවා අපි. සමහරු තරුණය කියලා පෙන්නන්න කොණ්ඩේ කළු කරනවා. ඒ විස ඩයි ගාලා සමහරු මැරිලා තියෙනවා. ඔළුවේ හැම යනවා. ඔළු කට්ටම ගැලවිලා යනවා සමහරලාට. ඒක කර්ම නිසා සිද්ධ වෙයි. ඊළඟට ආහාර කල් තබා ගන්න විදාකා රසායන වර්ග දානවා. ඉක්මනින් ආහාර ඉදවන්න කියලා රසායන වර්ග දානවා. මේවා නිසා හට ගන්නවා ආබාධ. ඒවා කර්මය නිසා නෙවෙයි හට ගන්නේ. ඒවා කියන්නේ ඕපක්කමික ආබාධ. එහෙනම් මෙතන මෙන්න මේ හතම කර්මයෙන් නෙවෙයි ජනිත වුනේ. මේවා ඒ අවිද්‍යාවෙන් යෙදිච්ච හේතු නිසා සකස් වුනේ. එතකොට මෙන්න මේ හේතු හතම මෙන්න මේ ආබාධ හතම වළක්වන්න පුළුවන්. අන්න ඒකයි විශේෂත්වය. මේ හතම වළක්වන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ නුවණින් උත්සාහයෙන් වීරයෙන් කටයුතු කළොත් මේ හතම වළක්වන්න පුළුවන්. එහෙමයි. හැබැයි අර අටවෙනි එක වළක්වන්න බැහැ. කාම විපාකද ආබාධ. කර්මයෙන් ජනිත කරන ආබාධකුත් තියෙනවා. ඔය දරුණු ව්‍යාධි මොලේ මොන හරි මහ දරුණු ව්‍යාධියක් ඇති වෙනවා. මොලේ නහර අඩපණ වෙලා යනවා. නැත්තම් හෘදය ආබාධයක් ඇති වෙනවා දරුණු ආකාරයෙන්. එහෙම නැත්තම් මහ පිළිකාවක් ඇති වෙනවා. එහෙම නැත්තම් ශාරීරියේ මොනවා හරි හොයා ගන්න බැරි ආකාරي ව්‍යාධියක් ඇති වෙලා කුෂ වෙලා යනවා. යනාදි වශයෙන් එහෙම රෝග තියෙනවා. එන්නේ ඒවා කර්ම ආබාධ. අන කාම විපාකද ආබාධ. එහෙනම් දැන් බලන්න අර ජීවිතයට හටගත් ආබාධ වලින් දැන් හැම ආබාධයක්ම අර විදිහට කල්පනා කරොත් එහෙම ඔක්කොම කර්මෙන් ජනිත වුණේ කියලා හරි. එහෙනම් අර හතක් වළක්ව ගන්න පුළුවන් ඒවා. ඒකයි කිව්වේ උත්තානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංයතස්ස ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ විවද්දති කියලා. උත්සාහයෙන් වීරයෙන් සිහි කල්පනාවෙන් කුසිතකම් පහ කරලා ඒ උනන්දුවෙන් කාර්යක්ෂම භාවයෙන් වැඩ කළොත් සෙවිල්ලෙන් අර පරිස්සමෙන් අවධානෙන් සෝදිසියෙන් කටයුතු කළොත් ඒ ගොඩාක් ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. සියල්ල කර්මයට බාර දීලා ඉන්න එක නෙමෙයි බෞද්ධයාගේ සිරිත. කර්මය යනු වළක්වන්න බැරි කොටස. වළක්වන්න පුළුවන් එකක්වත් කර්ම ආබාධ නෙමෙයි. මම ඒකයි කිව්වේ ඉස්සෙල්ල දැන් කෙනෙක්ට හෙමින් යන්න පුළුවන්කම තියෙන්නේ. හයියෙන් දුවගෙන ගිහිල්ලා මුලක පැටලිලා බිම ඇදගෙන වැටිලා කකුල කඩලා එතකොට කර්මයෙන් දෙක සිද්ධ වෙන්නේ නෑ. එමිණියගේ තියෙන ඔල මොට්ටලකම නිසා. ඒ කියන්නේ තමසම ඒ ඔල මොට්ටලකම සාමෙන් මහස මං කියන්නේ මේ තේරුම් ගන්න තේරුම් අරගෙන කරොත් ඒක ඉතින් එයා දන්නවා ඒ හයියෙන් දුවපු හින්දාමයි කියලා. මේ මං කියන සෝවාන්සේ පැහැදිලි කිරීම ඇත්තටම මේ මට මේ වැටහුණා. මමත් මේ ඔය මේවකින් තමයි දැන් මං වැඩ කරද්දී ස්වාමීන් වහන්සේ පරිම කැපවීමෙන් වැඩ කරනවා. හොඳ හෝසිසියෙන් මේ කරලා වැඩ කරනවා. මම හිතන්නේ මට මේ ඒ කියන්නේ මං වැටුප ගැන හිතලා නෙමෙයි මං වැඩ කරන්නේ. කරන දේ උපරිමයෙන්ම කරනවා. ඒ කරන්නේ මට මේක මට මගේ කර්මයක් කියලා කියන්නේ මං කරන දෙයට මට ඉතින් හොඳ වැටුපකුත් හම් වෙනවා. මේ ඒ කියන්නේ මේ මේ කර්මයට අනුව අනිවාර්යෙන් මට මොනවා හරි ලැබෙන්න දෙයක් තියෙනවා නේද? ලැබෙයි මගෙන් යන්න දෙයක් තියෙනවා නේද? දැන් පොඩ්ඩක් ඉන්න. දැන් ඔය ප්‍රශ්නෙට තවත් උත්තරයක් දෙනවා ගැඹුරු උත්තරයක්. දැන් මට කියන්නේ ජීවිතයේ සැප දුක උපේක්ෂා ඇති කරන්නේ කර්මයෙන්. ඒ අපි හිතන විදියෙන් තමයි කියලා මට හිතෙන ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිතන විදියෙන් කියන්නේ දැන් අපි දැන් හිතනවා දැන් මං ගිහිල්ලා යනකොට කකුල වදිනවා ගලක කකුල වැදුනට පස්සේ මේ මම හිතන්නේ හරි මේ මොකක් හරි මේ මගේ මේ වෙහෙකට වැදුණා මං නොසලකමත් කමින් ඒක සිද්ධ වුණා. ජීවිතේ මං අහන්නේ මට පිටකට ඍජු උත්තරයක් දෙන්න. ජීවිතේ සැප දුක උපේක්ෂා ඇති කරන්නේ කර්ම විසින්. සැප දුක උපේක්ෂා ඇති කරන්නේ. ඒ කියන්නේ කර්මය කියන්නේ ස්වාමීන් වහන්සේ මේ නැහැ මට ඍජු උත්තරයක්
කර්මය කියන්නේ කර්මෙන් තමයි කියලා තමයි මම හිතන්නේ ආමිනවංශ. ඒ කියන්නේ පෙර කරපු අයින් මේ කියන්නේ දැන් අද ඉඳලා නෙමෙයි. ඒ කියන්නේ මේ දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා නෙමෙයි. අරේ අරේ ඔබ කියන්නේ පුරාණ කර්මෙන් එහෙම යන අදිවාසී. එහෙමයි. ඔව්. ඔන්න ඔක තමයි මිත්‍යා දෘෂ්ටි. බුදු පියාණන් අහ දේශනා කරපු ධමක එහෙම එකක් නැහැ. බුදු පියාණන් අහ දේශනා කරන්නේ ලෝකයා දුක් විඳින්නේ හෝ සැප විඳින්නේ හෝ මුලාවට පත් වෙන්නේ. ලෝකේ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ මුලාවට පත් වෙන්නේ. ඔක තමයි ලෝකයට තියෙන දුක්. එක්ක ඇලීම නිසා හට ගන්නවා දුක්, එක්ක ගැටීම නිසා හට ගන්නවා දුක්, එක්ක මුලාවට පත් වීම නිසා හට ගන්නවා දුක්. ඒක දුකක්වත් හටගන්නේ කර්මය නිසා නෙවෙයි. ඒ සියලු දුක් හටගන්නේ අවිද්‍යාව නිසායි. බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය තුල පෙන්වා දෙන්නේ කුමක්ද? මේ සියලු ලෝසතුන් දුක් විඳින්නේ අවිද්‍යාව නිසා බව. කර්මය නිසා නෙවෙයි. කර්මවාදය ඇවිල්ලා ජෛන නිගණ්ඨයන්ගේ ධර්මෙ තිබුණේ. නිගණ්ඨය තමයි කිව්වේ කර්මය නිසා සත්‍ය දුක් විඳිනවා කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මෙ මොකද්ද? කර්මය කරවන්නිකුත් නැත විඳින්නිකුත් නැත. කරවන්නිකුත් නැත්නම් විඳින්නිකුත් නැත්නම් කොහොමද කර්මය නිසා දුක් විඳිනවා කියලා කියන්නේ? කර්මය යනු කුමක්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙනවා රාග චේතනා, දේශ චේතනා, මොහ චේතනා. එහෙනම් රාග දේශ මොහ චේතනාවට තමයි චේතනාම් වික්කේ කම්මං වදාමි කිව්වේ. එහෙනම් කර්මය තමන් විසින් කරපු දෙයක්ද? අනුන් විසින් කරපු දෙයක්ද? නයිදං අත්තකතං, නයිදං පරකතං අගං. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අගං. හේතුඹර සම්පෝතං හේතු බංගාටි තුජති. කර්මය කරවන්නේක් නැත. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්මය උපදිනවා. කර්මය සකස් වෙනවා. එහෙම නැතුව කර්මය මම විසින් මෙන්න කර්ම සමුදය කරනවා කියලා හිතාගෙන කරන වැඩක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව තුලින් කර්මය සකස් වෙනවා. ඊළඟට අවිද්‍යාවේ සිට ඕනම සත්‍යයේ පුද්ගලයේ ප්‍රපංචයක් අරගෙන බැලුවොත් සත්‍යයේ පුද්ගලයා කාත්මික වශයෙන් ලෝකය හඳුන්වන්නා වූ යම්කිසි නාම රූප ගොඩක් අරගෙන බැලුවොත් ওই නාම රූප කොට තුල අපිට දකින්න ලැබෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පසෝ, පස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ ශෝක පත්‍ය දුක්ඛ දෝමන සුඛාය සම්භාති. ඒමෙතස කේවලස් දුක්ඛකන්ද සමුදය හෝති. එනම් දුක්ඛස්කන්ධය තුල විද්‍යමාන වන්නේ ඔන්න ඔය අවිද්‍යාව සිට ඔය ජරා මරණ ශෝක පත්‍ය දුක්ඛ දෝමන සුඛාය දක්වා වූ පටිසමුපා ධර්ම වලිය. ධර්ම කොට. එහෙනම් ඔතනින් සත්‍ය පුද්ගලයේ ආත්මයක් කියලා පනවන්න පුළුවන් ධර්මයක් අපට මුණ ගැහෙන්නේ නැහැ. අවිද්‍යාවට සත්‍ය පුද්ගලයේ ආත්මයක් කියන්න බෑ. අවිද්‍යාව කියන්නේ හේතුවක්. ධර්මයක්, සමුදය ධර්මයක්, සමුදය ධර්මයන්ගේ මූල හේතුව. එහෙනම් ධර්මයක් ප්‍රත්‍යයලා උපදින ධර්මයක්මයි. ගහක් නිසා හටගන්නේ ගොයන් ගහක් නිසා හටගන්නේ ගොයන් ගහක්. දැන් ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අවිද්‍යාව නමුති ධර්මයෙන් උපදින්නේ සංඛාර. අවිද්‍යා පත්‍ය සංඛාර. එහෙනම් සංඛාර කියන්නේ සත්‍ය පුද්ගලයේ කාර්යයන් නොවේ. සංඛාර කියන්නේ චෛතසික, චේතනා ආදී චෛතසික. එහෙනම් ඒක චෛතසිකයක්වත් සත්‍ය පුද්ගලයේ කාර්යයක් නොවේ. එහෙනම් සංඛාර පත්‍ය විඥාන. සංඛාර පත්‍යෙන් උපදින විඥාන. එහෙනම් විඥානත් සත්‍ය පුද්ගලයේ කාර්යයන් නොවේ. එහෙනම් ඒක සමුදය ධර්මයක්. විඥාන පත්‍ය නාම රූප. නාම රූප කියන්නේ සත්‍ය පුද්ගලික ආත්මයන් නොවේ. එයත් සමුපාද පරිසමුපාද ධර්මයන් සමුදය ධර්මයන්. ඔය විදිහට බලාගෙන ගියාම ඔබට දුක්ඛස්කන්ධය දක්වාම සත්‍ය පුද්ගලික ආත්මයක් මොන ගෙහින්නේ නැහැ. එහෙනම් එතන කර්මය කරවන්නෙක් ඉන්නවද? නැහැ. එහෙනම් කර්මය විඳින්නෙක් ඉන්නවද? නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? මේ අවිද්‍යාව නිසා මේ නාම රූප ක්‍රියාවලිය තුළ සංකල්පීය සත්‍යයක් පහළ වෙලා සංකල්පීය සත්‍යයක් සිත විසින් සකස් කරලා රාගෙන් දේසි මොහේ සංගෝචනී සත්‍යයක් හදලා ඒ සත්‍යව රවට්ටනයි සිත විසින්ම මේ රූප නුඹය, මේ වේදනා නුඹය, මේ සංඥා නුඹය, මේ සංකාර නුඹය, මේ විඤ්ඤාණ නුඹය කියලා. ඒ සත්‍යය මොකද කරන්නේ? අහ කන කෝච්චියට බෙල්ල තියෙන. ඒ කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මම මගේ කියලා අරගෙන දුක් විඳින. ඔච්චරයි වෙන්නේ උතන. එහෙම නැතුව පුරාණ කර්මය නිසායි මම මෙහෙම වුනේ. මට අතීතේ මං කරගත දේක විපාකයි මේ විඳින්නේ. එතකොට අත්තානුතිට්ඨිය යුක්තව ඔහු ආත්ම දෘෂ්ටියෙන් වෙලිලා ඉන්න සංසාරේ පුරා. ඒ කියන්නේ අතීතෙත් මං හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල එහෙම එකක් කොහෙත් තියෙන්නේ. සියලු විඥාන පච්චුප්පන්න ධර්ම.
චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නස චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං සෝතංජ පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං යන ආදී වශයෙන් ඒ ඒ මොහොතේ ප්‍රත්‍යයෙන් උපදින්නා විඤ්ඤාණයක් මේ තියෙන්නේ. එහෙනම් විඤ්ඤාණය තුළද මම ඉන්නේ? රූපේ තුලත් නැහැ, වේදනාව තුලත් නැහැ, සංඥාව තුලත් නැහැ, සංකාර තුලත් නැහැ, විඤ්ඤාණය තුලත් නැහැ. එහෙනම් දැන් කොහෙද මම ඉන්නේ? එහෙනම් අතීතේ මම කරගත්ත හේක විපාකයක් දැන් ඉදිනවා කිව්වහම එහෙනම් අතීතෙත් මම හිටිය දැනුත් ඉන්නවා. එහෙනම් ආත්ම දෘෂ්ටියෙන් තමයි කියන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ මොකක්ද? පටිසම්පාද හේතුඵල ධර්මයක්. එහෙනම් මේ සත්‍ය දුක් විඳින්නේ කර්මය නිසා නෙමෙයි අවිජ්ජාව නිසා. කොහොමද අවිජ්ජා නිසා දුක් විඳින්නේ? අවිජ්ජාව නිසා තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා රාගදේශ මොචේතන සකස් වෙන්නේ. සංකාරපච්ච විඥානං කියලා රාගදේශ මොහ සිත් උපදිනවා. විඥානපච්ච නාම රූපං කියලා ඊට අදාළ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය සකස් වෙනවා. නාම රූපච්ච සලආයතනං කියලා ඊට අදාළ කුලෝ චක්කායතන සෝතායතන ධානායතන ජීවආයතන කායයතන මනආයතන ප්‍රාත්මක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සලආයතන පච්ච අපස්සෝ කියලා ඊට අනුකූල රාග සංපස්සජා රාග සංපස්සේ සෝත රාග සංපස්සේ වේස සංපස්සේ මොහ සංපස්සේ කියන සංපස්ස සකස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සම්පස්සිත අනුකූලව පස්සපක්ඛ වේදනා කියලා රාග සම්පස්සයෙන් සැප වේදනාවක් වේස සම්පස්සයෙන් රාග සම්පස්සයෙන් සෝමනස්සගත සුඛ වේදනාවක් උපදිනවා. දේස සම්පස්සයෙන් දෝමනස්සසගත දුක වේදනාවක් උපදිනවා. මොහ සම්පස්සයෙන් මොහසගත උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාසගත අදුක්කම සුඛ වේදනාවක් උපදිනවා. එහෙනම් රාග සම්පස්සයෙන් සැප වේදනාව හේවත් සැප උපදින. දේශ සම්පස්යෙන් දුක් වේදනා හා දුක උපදිනවා. මොහ සම්පස්යෙන් අදුක්කම සුඛ වේදනා හේවත් උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා උපදිනවා. දැන් මොකද වෙන්නේ? සැප උපදවගෙන රාග සම්පස්යෙන් සැප හට ගත්තාම ලෝක සත්‍යයට මුලාවක් ඇති වෙනවා. මම පෙර කරපු පිනක විපාකයේ මේ වින්ද කියලා. අන්න රාග සම්පස්යෙන් සෝමනස්සාගර සුඛ වේදනාව ජනිත වෙනවා. එතකොට ඒ සත්‍ය හිතන මූලාවෙන් මේ මම සැප මේ ලබන් පින් කරපු නිසා කියලා. අන්න අතීත කර්මයත් එක ගලප ගන්නවා. අතීතෙත් මං හිටියා. ඒ අතීත කර්මයක පුණ්‍ය විපාක ඇත්තයි මේ. අවිජ්ජා ප්‍රත්‍යයෙන් මේ ක්‍රියාවලිය වෙනේ කියලා පේන්නේ. ඊළඟට ද්වේෂ සම්පස්සෙන් දුක් වේදනාවක් ජනිත වෙනවා. එතකොට හිතනවා මේ අතීතෙ මං කරපු පාප කර්මයක විපාකයක් කියලා. අවිද්‍යා පත්‍යෙන් සංකාර හටගති. සංකාර නිසායි විඥාන සකස් වුනේ. විඥාන නිසායි නාම රූප සකස් වුනේ. නාම රූප නිසායි සලආයතන සකස් වුනේ. සලආයතන නිසායි ස්පර්ශය ලැබුණේ කියලා දැක්කේ. ඊළඟට මොහ සම්පස්සේ විචිකිච්ඡාව උද්දච්ච කුච්ච විචිකිච්ඡා උපදවගෙන ඊට අනුකූලව හිතනවා මේ විචිකිච්ඡාව මේ උද්දච්ච කුච්ච ඇති වුනේ ඒක කර්මය නිසා කියලා. මේ විදිහට මොකද වෙන්නේ? සැප වේදනාවේදී මුලා වෙනවා, දුක් වේදනාවේදී මුලා වෙනවා, අදුක් සුඛ වේදනාවේදී මුලා වෙනවා. මොකක් නිසාද? මේ සියලු වේදනා හටගත්තේ කර්මය නිසායි. බුදු පියාණන් වහන්සේගේ දහම මොකක්ද? ඔය එක වේදනාවක කර්මය නිසා නෙවෙයි සකස් වෙන්නේ. එහෙනම් අවිජ්ජාව නිසායි. අවිජ්ජා මොකක්ද? ආස්වාදය සැපයි, කාමයේ සැපයි කියන මුලා සහගත මානසිකත්වය නිසා මේ සියලු දුක් උරුලන්නේ. රස්සා කරන්න වෙලා තියෙන්නේ, දරුපවුල් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ, ලෝකේ බර කරට අරගෙන දුක් විඳින්න වෙලා තියෙන්නේ, වගකීම් යුතුයකම් ඉෂ්ට සාධනය කරන්න වෙලා තියෙන්නේ. මේ අප්‍රමාණ සංකාර දුක්ඛයක නිරත වෙන්නේ, අප්‍රමාණ දුක්ඛ දුක්ඛයක උරුම කරුණෙක් වෙලා ඉන්නේ, අප්‍රමාණ විපරිණාම දුක්ඛයක කොටස්කාරයක් වෙලා ඉන්නේ. කුමක් නිසාද? අවිද්‍යාව නිසා. එහෙනම් සියලු ලෝසතුන් මේ දුක් විඳින්නේ කර්මය නිසා නෙවෙයි, අවිද්‍යාව නිසා. එනිසායි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. කර්මය නිසා නම් දුක් විඳින්නේ කිසිම කලක නිවන් දකින්න හම්බෙන්නේ කිසිම කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න හම්බ වෙන්නේ ඒකයි බුදු පියාණන් හසු පෙන්වපු යමා ධර්මයේ උන්වහන්සේ පෙන්වා දෙන්නේ නුඹලා දුක් විඳින්නේ නුඹලා තුලම පවතින මෙන්න මේ අවිජ්ජා නිසා. ඒ අවිජ්ජා ඔබ මේ මොහොතේදී මේ කාම ආස්වාදයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වයේ මේ මොහොතේදී ඔබේ සිතින් දුර වෙලා ගියොත් මේ මොහොතේ සිට ඔබ සියලු දුකින් නිදහස්. මගේ කරගත්තු හින්දමයි මේ කර්මය මට ඇවිල්ලා තියෙන්නේ. මම මගේ කරගත්තේ ඇයි කියලා බලන්න. ආස්වාදය කාමයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වය.
එනගේ මානසිකත්වය නිසයි රූපමමය මගේ වේදනා මමය මගේ සංඥා මමය මගේ සංකාර මමය මගේ විඤ්ඤාණ මමය මගේ කියන මේ දෘෂ්ටියෙන් සංඥාවෙන් චිත්තයෙන් නිදහස් වෙන්න බැරි. එහෙනම් මුලින්ම සෝවාන් ඵලයට පත් වෙනකොට මොකද වෙන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මමය කියන දෘෂ්ටියෙන් නිදහස් වෙනවා. නමුත් සංඥාවෙන් හවත් හැඟීමෙන් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් අනාගාමි ඵලයට පත් වුණාම මොකද වෙන්නේ? ඒ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මමය කියන මගේ කියන හැඟීමෙන් නිදහස් වෙනවා. එතකොට විපල්ලාස දෙකක් දුර වෙනවා. සෝවාන් ඵලයේ දෘෂ්ටි විපල්ලාසය දුර වෙනවා. නමුත් සංඥා සහ චිත්ත විපල්ලාස දෙක ඉතුරු වෙනවා. එනිසාම සෝවාන් පුද්ගලයාට මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මමය මගේ කියන දෘෂ්ටිය නැහැ. හැබැයි සංඥාව හැඟීම පවතින. චිත්තය හෙවත් දැනීම පවතින. ඊට පස්සේ අනාගාම ඵලයට පත් වෙනකොට මොකද වෙන්නේ? ඒ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මමය මගේ කියන හැඟීමිනුත් නිදහස් වෙනවා. නමුත් චිත්තය ඉතුරු වෙනවා, දැනීම ඉතුරු වෙනවා. එහෙනම් අරිහත් ඵලයට පත් වුණාමයි ඒ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මමය මගේ කියන දැනීමිනුත් නිදහස් වෙනවා. එතකොට චිත්ත විපල්ලාසය දුරු වෙනවා. එහෙනම් සෝවාන් ඵලයේදී දෘෂ්ටි විපල්ලාසය දුරු වෙනවා, අනාගාමී ඵලයේදී සංඤාය විපල්ලාසය දුරු වෙනවා, අරිහත් ඵලයේදී චිත්ත විපල්ලාසය දුරු වෙනවා. මේ ත්‍රිවිධ විපල්ලාසය දුරු වෙනකන් සත්‍ය දුක් විඳිනවා.